තාරකා කොටුව. නිල්වලා ගඟ අසල මාතර නගර මැදේ විරාජමානව තිබෙන තාරකා කොටුව බටහිර ආක්‍රමණ සී කැඳවන ඓතිහාසික ස්ථානයකි. පෘතුගීසින් විසින් මෙම කොටුව නිර්මාණය කර ඇති අතර ඒ කුඩා කොටුවක් ලෙසින් ඉදිකර ඇත. නමුත් පසු කලක ලන්දේසින් විසින් මාතර කොටුවට වඩා ආරක්ෂිත ශක්තිමත් කොටුවක් ඉදිකර ඇත. අද අප තාරකා කොටුව ලෙස හඳුන්වන්නේ එම ලන්දේසී පරිපාලන මධ්‍යස්ථානයයි. ලන්දේසී ජාතිකයන් 1940 දී ගාල්ලට පහර දී එහි සිටි පෘතුගීසීන් පළවා හැර බලය ලබාගෙන ඇත. ඔවුන් එහිදී මාතර කොටුව නවීකරණය කර එහි රෙපරමාදු දේවස්ථානයක්ද දිසාපති නිවසද ආරක්ෂක මුරපොළක්ද ඇත්ගාලක්ද මාතර නගරයේ ඉදිකර ඇත. කාලයක් යත්ම ලන්දේසීන් කන්ද උඩරට රජුට අවනත නොවී කටයුතු කළ නිසා රජු ලන්දේසින් සමග දරුණු සටන්වලට යොමු වී තිබෙනවා. නමුත් 1962 අගෝස්තු මාසයේ යලි මාතර නගරයේ ලන්දේසින් යටත් කරගත් අතර සිංහල ජනතාවගෙන් එල්ලවන තර්ජනවලට මුහුණ දීම සඳහා ඔවුන් මෙම තාරකා කොටුව නිර්මාණය කළ බවයි පවසන්නේ. මාතර තාරකා කොටුව ලන්දේසී ආණ්ඩුකාර ධුරදරු ලූබර්ට් ජෑන් බාරොන් වෑන් එක් විසින් නිර්මාණය කරන ලද්දකි. ලන්දේසී ආණ්ඩුකාරයා තාරකා කොටුව ඉදිකිරීමේ කාර්යභාරය නිලධාරී ලෙස පත්කර ඇත්තේ උරුකෙම නැමැති සිංහල මුහන්දිරම් කෙනෙකි. කැප්ටන් IH ලැෆේ සහ JIN ටින්ක් යන දෙදෙනා මෙහි ඉදිකිරීම් සිදු කළ ඉංජිනේරුවරුවන් වේ. ෂඩස්සාකාර හැඩති නිර්මාණයක් නිසා මෙයට තාරකා කොටුව ලෙස නම විහාර වී ඇත. කොටුව තුළට පිවිසීමට එක් විශාල දොරටුවක් පමණක් තිබේ. පිටත කොටුබැම්ම අතරින් ඇති මාර්ගයෙන් ඊට පිවිසිය යුතුයි. කොටුව වටා විශාල දියංගලක් ඉදිකර ඇති අතර ආරක්ෂාව සඳහා එහි යකඩ උල් සිටවා ඇති අතර කිඹුලන් ඇති කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. විශාල දොර ආරුක්කු හැඩතිය ඇතුළු වීමේ දොරටුවට ඉහළින් ශක්තිමත් දැවයෙන් සෑදූ සිංහයන් දෙදෙනෙකු විසින් ඔසවාගෙන සිටින රාජකීය ලාංඡනයකි. එය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම සංකේතවත් කළ VOC ලාංඡනයයි. කොටුව මැද මිදුල ඇති අතර එහි මැද්දේ පිරිසිදු ජලය පිරී ඇති කුඩා ළිඳකි. කොටුවට ඇතුලෙන් කොටු පවුරට නැගීමට පඩිපෙළක් තනා ඇති අතර කොටු බැම්ම ශෛලමය පාකාරයකි. තාරකා කොටුවේ ඉදිකරන ලද කාමරද කුඩා ප්‍රමාණයේ ඒවා වේ. මාතර තාරකා කොටුව ගැන පුරාවිද්‍යා පර්යේෂණයක් සිදු කළ අයර්ටන් මහතා මේ කුඩා මැණිකකට උපමා කර ඇත. 1963 දී ඉදිකිරීම ආරම්භ කර 1965 දී නිමාවට පත් කෙරුණු මාතර තාරකා කොටුව අද වන විට මාතර අමරණීය උරුමයක් වී අවසන්ය. ඒ එලෙසින්ම තවත් යුග ගණනාවක් මාතොට නිල්වලා අඹරේ මැණිකක් ලෙස බැබලෙනු ඇත.